පාඩම පටන් ගනිමු. අපි කලින් සතිවල කරේ මුලින්ම අයිසත්සු කියන එක. අයිසත්සු කියලා කියන්නේ ආචාර කිරීම. අයිසත්සු උදේට කවුරුහරි හම්බුනාම ඔහයෝ ගොසෑමස් කියනවා කිව්වා. ඒ වගේම දවල්ට කොන්නිච්චිවා කියලා කියනවා කිව්වා. ඊළඟට රැට කොම්බන්වා කියලා කියනවා. ඊළඟට රැත්‍රි නින්දට යනකොට නින්ද යට පුජ්‍යලයට කියනවා ඔය සුමිනසයි කියලා. ඊළඟට ජපානයේ බත් කනකොට අත් දෙක එකහු කරලා බත් එකට වඳිනවා කිව්වා ඉතදකිමස් කියලා. ඒ වගේම කාලේ වුණාට පස්සේ අත් දෙක එකහු කරලා ගොචිසෝ සමදෙස්ත කියලා අත් දෙක එකහු කරලා වඳිනවා. ජපානයේ අකුරු ගැන අපි කතා කරා. රෝමජි, හිරගනා, කතකනා, කංජි කියලා අකුරු වර්ග හතරක් තියෙයි කියලා. රෝමජි කියන එක ඉංග්‍රීසි අකුරු. අපි SMS එහෙම ලියනකොට සිංහල භාෂාව ඉංග්‍රීසි අකුරු භාවිත කරලා ලියන වගේ ජපන් භාෂාවත් ඉංග්‍රීසි අකුරු වලින් ලියනකොට ඒවට රෝමජි කියනවා. හිරගනා තමයි ජපානයේ අකුරු වෙන්නේ. කතකනා කියන්නේ පිටරටින් ආපු වචන, පිටරට නම්, අයගේ නම්, පිටරට ගම් ඒව ලියනකොට භාවිත කරන්නේ කතකනා. ඊළඟ කංජි කියලා කියන්නේ චීන භාෂාවෙන් ආපු චීන අක්ෂර. අක්ෂර කිව්වට ඒවා රූප වෙන්නේ. ඊළඟට අපි හිරගනා ඉගෙන ගත්තා. අපි නැවතත් මතක් කළ හිරගනා ටික. අද අලුතෙන් හිරගනා අකුරු පහක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. හිරගනා මුල්ම අකුර අයන්න. අයන්න ලියන විදිය හරහට ලියලා ඊට පස්සේ උඩින්දම් පල්ලෙහාට ලියලා ඊට පස්සේ මේ තුන්වෙනි ස්ටෙප් එක ලියනවා. ඊළඟට අයන්නට අපි උදාහරණ විදියට කතා කරේ අරි. ඊළඟට අහිරු. ඊළඟට අපි ඉගෙන ගත්තේ යන්න. යන්න මුල් ස්ටෙප් එක උඩින් නම් පල්ලෙහාට ලියලා ටිකක් උඩට යනවා. ඊළඟට දකුණු අත පැත්තේ තියෙන මේ දෙවෙනි ස්ටෙප් එක උඩින් නම් පල්ලෙහාට ලියාගෙන යනවා. යන්නට උදාහරණ විදියට අපි ඉචිගෝ. ඉචිගෝ ස්ට්‍රෝබෙරි වලටි කියන්නේ ඉචිගෝ කියලා. ඊළඟට ගෙදරට කියන්නේ ඊයේ කියලා. ඊයේ කියලා කියන්නේ ගෙදරට. ඊළඟට අපි ඉගෙන ගත්ත උයන්න. උයන්න උඩ කෑ කොටස තමයි මුල් ස්ටෙප් එක. වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තේ ලියනවා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක පල්ලෙහා කොටස වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තේ ගිහිල්ලා ඊට පස්සේ පල්ලෙහාට එනවා උයන්න. ඒකට උදාහරණ විදියට අපි උසගි උමා ඉගෙන ගත්තා. උසගි හාවට කියන්නේ උසගි, අශ්වයට කියන්නේ උමා කියලා. උමා උමා කියලා අශ්වයට කියන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්තා එයන්න. එයන්න මුල් ස්ටෙප් එක උඩ කොටස වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට ගිහිල්ලා ඊට පස්සේ පල්ලෙහා කොටස වම් අත පැත්තේ ඉඳන් දකුණු පැත්තට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා එහෙමම නතර කරන්න නැතුව උඩට ගිහිල්ලා ආයෙත් දකුණු අත පැත්තට යනවා. යන්න. යන්නට අපි උදාහරණ විදියට කිව්වේ එකි. එකි කියලා කියන්නේ, එකි කියලා කියන්නේ ස්ටේෂන් එකට. එකි කියලා කියන්නේ ස්ටේෂන් එකට. ඒ වගේම අපි උදාහරණයක් ඉදිරියට කතා කරේ එනගු. එනගු කියලා කියන්නේ දියසායම් වලට. එනගු, එනගු කියන්නේ දියසායම් වලට. ඊළඟට අපි කතා කරේ ඔයන්න. ඔයන්නේ මුල් ස්ටෙප් එක මේ හරහාට යන එක. ඊට පස්සේ දෙවෙනි එක උඩින්දම් පල්ලෙහාට ඇවිල්ලා නැවතත් උඩට ගිහිල්ලා ඊට පස්සේ දකුණු පැත්තේ පල්ලෙහාට එන එක. ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක දකුණු අත පැත්තේ උඩ තියෙන කොටස. ඔයන්නට උදාහරණ කිව්වේ ඔනිගිරි. ඔනිගිරි, ඔනිගිරි කියලා කියන්නේ බත් බෝල. ඊළඟට ඔකනේ. ඔකනේ කියලා කියන්නේ සල්ලි. ජපානයේ මුදල් විදියට භාවිත කරන්නේ එන් කියලා කියන්නේ ඒක යෙන් කියලා ගොඩක් වෙලාවට ලංකාවේ ඒ වගේම ඉංග්‍රීසියෙන් කියන්නේ යෙන් කියලා. නමුත් ඒක ඇත්ත මේක එන්. Y එක නැහැ, ඇත්තටම එන් කියලා තමයි ජපානයේදී කියන්නේ. ඊළඟට කා අකුර. කාකුර මුලින්ම මේ පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක,
ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක කා අකුරට උදාහරණ අපි කතා කරේ කයිරු කයිරු කියලා කියන්නේ ගෙම්බා ඒ වගේම කණි කණි කියලා කියන්නේ කකුලුවා ඊළඟට අපි කතා කරේ කියන්න කියන්න කියන්නට ලියන විදිය පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක ඊළඟට හතරවෙනි ස්ටෙප් එක කියන්නට උදාහරණ විදියට කිරින් කි ඊළඟට කී කී කියලා කියන්නේ ගහට කිරින් කියලා කියන්නේ ජිරාෆ්ට ඊළඟට අපි ඉගෙන ගත්ත කුයන්න කුයන්න උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ඊළඟට දකුණු අත පැත්තට යනවා එක ස්ටෙප් එකයි තියෙන්නේ කුයන්නට කුයන්නට උදාහරණ විදියට කුමා ඊළඟට කුමෝ කුමෝ කියලා මකුලුවටත් කියනවා ඒ වගේම වලාකුළුවටත් කුමෝ කියලා කියන්නේ කුමා කියන්නේ වලහට ඊළඟට අපි ඉගෙන ගත්ත කියන්න කියන්න පළවෙනි ස්ටෙප් එක වම් අත පැත්තේ උඩින් නම් පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ නැවතත් උඩට පොඩ්ඩක් යනවා ඊට පස්සේ හරහට ලියලා ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩින් නම් පල්ලෙහාට යනවා කියන්න කියන්නට උදාහරණ විදියට කේසත්සුකං කියලා කියන්නේ පොලිසිය ඊළඟට කේයිමුෂි කියන්නේ දලඹුවා ඊළඟට අපි කතා කරේ කොයන්න කොයන්න උඩ කොටසේ මුලින්ම ලියන්නේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට ගිහිල්ලා පල්ලෙහාට එනවා ඊළඟට පල්ලෙහා කොටස වම් අත පැත්තේ ඉඳන් දකුණු පැත්තට යනවා කොයන්න ඊළඟට කොමරි කියලා කියන්නේ වවුලට කොමරි කියන්නේ වවුලට ඊළඟට ඒකට උදාහරණය කොමා කියන්නේ බඹරය ඊළඟට අපි කතා කරේ සයන්න මුලින්ම වම් අත පැත්තේ ඉඳන් දකුණු පැත්තට යනවා ඊට පස්සේ උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ වම් අත පැත්තට පොඩ්ඩක් යනවා ඊට පස්සේ පල්ලෙහා කොටස වම් අතින් ඉඳන් දකුණු පැත්තට යනවා සයන්නට උදාහරණ සකා කියන්නේ බෑවුම ඊළඟට සකන කියලා කියන්නේ මාළුවා ඊළඟට අපි ඉගෙන ගත්තේ ශියන්න එක ස්ටෙප් එකයි තියෙන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා එහෙමම නැවිල්ලා එහෙම උඩට යනවා ශියන්නට උදාහරණ විදියට ශිකා කියලා කියන්නේ මුවා ඊළඟට ශිකකු චතුරස්‍රයට කියන්නේ ශිකකු ඊළඟට අපි ඉගෙන ගත්තේ සුයන්න ලියන්නේ පළවෙනි ස්ටෙප් එක වම් අත පැත්තේ ඉඳන් දකුණු පැත්තට ගිහිල්ලා දෙවෙනි ස්ටෙප් එක උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා එහෙමම රවුමක් ඇවිල්ලා එහෙමම පල්ලෙහාට එනවා සුයන්නට උදාහරණ විදියට සුයික තමයි සුයන්නට උදාහරණ විදියට අපි දැක්ුවේ ඊළඟට සුනා කියලා කියන්නේ වැලි වලට තමයි සුනා කියලා කියන්නේ ඊළඟට උදාහරණ විදියට අපි කතා කරේ ඊළඟ අකුරු විදියට අපි කතා කරේ සයන්න ලියන්නේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට ඉස්සරහට හරහාට ගිහිල්ලා ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙන එක උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ වම් අත පැත්තට යනවා ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක වම් අත පැත්තේ මේ විදියට පල්ලෙහාට එනවා සයන්නට උදාහරණ විදියට කිව්වේ සෙකයි කියලා කියන්නේ ලෝකය සෙකයි කියන්නේ ලෝකය ඊළඟට අනිත් උදාහරණ විදියට කිව්වේ සේකයි කියලා කියන්නේ හරි කියන එක අපි කිව්වා ජපානයේදී හරියක් නිවේදානේ රවුමක් කියලා හරි කියන එකට භාවිතා කරන්න කියලා ඊළඟට අපි කතා කරේ සොයන්න සෝ කියලා කියන්නේ අකුර ලියන්නේ එක ස්ටෙප් එකයි තියෙන්නේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට ගිහිල්ලා එහෙමම පල්ලෙහාට ඇවිල්ලා නැවතත් හරහට ගිහිල්ලා පල්ලෙහාට එනවා සොයන්නට උදාහරණ සෝකෝ කියන්නේ ගබඩාව ඊළඟට සොරා කියලා කියන්නේ අහස ඊළඟට අපි තයන්න කතා කරා ජපන් භාෂාවේ ටයන් ටී ඒ කියන එකක් නැහැ තයන්නක් කියන එක තයන්න තියෙන්නේ තයන්න ලියලානේ අපි පළවෙනි ස්ටෙප් එක හරහට ලියනවා දෙවෙනි ස්ටෙප් එක උඩින් ඉඳන් පල්ලෙහාට ලියනවා තුන්වෙනි ස්ටෙප් එක දකුණු අත පැත්තේ උඩ කොටස ඊළඟට හතරවෙනි ස්ටෙප් එක දකුණු අත පැත්තේ තියෙන පල්ලෙහා කොටස
තයන්නට උදාහරණ විදියට තකේ තකේ කියලා කියන්නේ උණගස් වලට ඊළඟට තකි තකි කියලා කියන්නේ දියැල්ල දියැල්ලට කියන්නේ තකි ඊළඟ අකුර විදියට අපි කිව්වේ චියන්න චියන්න පළවෙනි ස්ටෙප් එක වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට ලියනවා ඊට පස්සේ උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා නැවතත් එහෙම ලියනවා චියන්න චියන්නට උදාහරණ චිකා චිකා කියලා කිව්වේ පොළවේ යට කියන එක සබ්වේ කියන එක ඊළඟට චියන්නට උදාහරණ විදියට කිව්වේ චිසු චිසු කියන්නේ සිටියම ඊළඟට අපි කතා කරේ සුයන්න සු කියන එක ඒක වම් අත පැත්තේ ඉඳන් එක ස්ටෙප් එකයි තියෙන්නේ දකුණු පැත්තට ගිහිල්ලා එහෙම පල්ලෙහාට යනවා සුයන්න කොක්කක් වගේ හරියට ඒක සුයන්නට උදාහරණ අපි කතා කරේ සුචි සුචි කියන්නේ පස් වලට සුචි කියලා කියන්නේ ඊළඟට සුකි කියනවා හඳට හඳට සුකි කියලා කියන්නේ ඊළඟට අපි කතා කරේ තියන්න තියන්න එක ස්ටෙප් එකයි තියෙන්නේ වම් අත පැත්තේ ඉඳන් දකුණු පැත්තට ගිහිල්ලා එහෙම පල්ලෙහාට එනවා තියන්න තියන්නට උදාහරණ විදියට අපි තේ තේ අපි කිව්වා කරාතේ කියලා කරාටේ නෙවෙයි කරාතේ කියලා හරි නම ඊළඟට තෙන්කි තෙන්කි කියලා කියන්නේ කාල ගුණය ඊළඟට අපි කතා කරේ තොයන්න තොයන්න උදාහ ලියන්නේ වම් අත පැත්තේ උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක දකුණු අත පැත්තේ ඉඳන් පල්ලෙහාට එහෙමම ඇවිල්ලා ඊට පස්සේ නැවත දකුණු පැත්තට එනවා තොයන්න තොයන්නට උදාහරණ කිව්වේ තොචි තොචි කියලා කියන්නේ ඉඩම් තොචි තොචි කියන්නේ ඉඩම් තොකේයි කියලා කියන්නේ ඔරලෝසුව තොකේයි කියන්නේ ඔරලෝසුව ඊළඟට අපි ඊයේ කතා කරා නා නා කියන එක ලියන්නේ පළවෙනි ස්ටෙප් එක වම් අත පැත්තේ ඉඳන් හරහට ලියනවා දෙවෙනි ස්ටෙප් එක උඩින් ඉඳන් පල්ලෙහාට ලියනවා තුන්වෙනි ස්ටෙප් එක දකුණු පැත්තේ උඩ තියෙන කොටස ලියනවා ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක පල්ලෙහා කොටස ලියනවා උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා රවුම් වෙලා දකුණු අත පැත්තට යනවා නා නා කියන එකට අපි කිව්වා උදාහරණ හතට කියන්නේ නන එහෙම නැත්නම් ශිචි නන කියලා එහෙම නැත්නම් ශිචි කියලා කියනවා හතට නකු කියලා කියනවා අඬනවට කුරුල්ල සත්තු එහෙම අඬනොත් අට ළමයි එහෙම අඬනොත් නකු කියලා කියන්නේ නකු කියන්නේ අඬනවා අපි ඊළඟට කතා කරා නියන්න නියන්න උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා පොඩ්ඩක් උඩට යනවා ඊළඟට දකුණු අත පැත්තේ උඩ කොටස ඊට පස්සේ දකුණු අත පැත්තේ පල්ලෙහා කොටස නියන්න කියලා කියන්නේ නී කියන්නේ දෙක කියන එක නී නී කියන්නේ දෙක ඒ වගේම අපි කතා කිව්වා නිජි නිජි කියලා කියන්නේ දේ දුන්න නිජි කියලා කියන්නේ දේ දුන්න ඊළඟට අපි කතා කරේ නූ කියන එක ස්ටෙප් දෙකයි පළවෙනි ස්ටෙප් එක ලියලා දෙවෙනි ස්ටෙප් එක නූ කියන එකට උදාහරණ අපි කතා කරේ නුනෝ නුනෝ කියලා කියන්නේ රෙදි නුනෝ නුනෝ කියන්නේ රෙදි ඊළඟට උදාහරණ කිව්වේ ඉනු ඉනු කියන්නේ බල්ලා බල්ලට කියන්නේ ඉනු කියලා නුනෝ කියන්නේ රෙදි ඉනු කියන්නේ බල්ලා ඊළඟට අපි කතා කරේ නියන්න නියන්න පළවෙනි ස්ටෙප් එක උදේ ඉඳන් පල්ලෙහාට එනවා දෙවෙනි ස්ටෙප් එක නියන්න නියන්නට උදාහරණ අපි කිව්වේ නිකෝ නිකෝ කියන්නේ පූසා නිකෝ කියන්නේ පූසා ඊළඟට නිසුමි නිසුමි කියන්නේ මීයා නිසුමි කියන්නේ මීයා ඊළඟට අපි ඊය කතා කර අන්තිම අකුර නෝ නෝ ලියන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට මෙහෙම ඇවිල්ලා රවුම් වෙලා නැවතත් දකුණු අත පැත්තේ පල්ලෙහාට ලියනවා එතකොට එහෙම කියන්නේ නෝ අකුර නෝ අකුරට අපි උදාහරණ විදියට කිව්වේ නොමු නොමු කියන්නේ බොනවා ඊළඟට නොමු ඊළඟට නොරි නොරි කියලා කියන්නේ ගම් වලට කියනවා ඒ වගේම නොරි කියන්නේ මුහුදු පැලෑටි වලින් හදන කොළ වලට කියනවා නොරි කියලා මුහුදු පැලෑටි වලින් හදන කොළ జాතියක් තියෙනවා ඒ නොරි කියලා
උණිගිරි හැමෝ තන්න ගන්නවා මේ නොරි කියන කොළ වර්ගය ඊළඟට අපි අද කතා කරන්නේ හයන්න අපි අද කතා කරන මුල් මකුර හයන්න හයන්න ලියන්නේ මුලින්ම හයන්න ලියනවා පළවෙනි ස්ටෙප් එක ලියන්නේ වම් අත පැත්තේ කොටස මේ පළවෙනි ස්ටෙප් එක වෙන්නේ දෙවෙනි ස්ටෙප් එක මේ හරහට තියෙන කොටස දෙවෙනි ස්ටෙප් එක වෙන්නේ තුන්වෙනි ස්ටෙප් එක වෙන්නේ උඩ ඉඳන් පල්ලේ හරි තින එක හා හා කියන එක ලියන්නේ ඊළඟට නැවතත් අපි ලියලා බලමු हा कुर नवता बलोती उड़े नाम पाले हाट दिए नवा नवता उडटिया नवा इट पास हरा हाट लिए नवा नवता उड़े नाम पाले हाटे नवा हयान අපි නැවතත් ලියලා බලමු හා හයන්න ලියන්නේ උඩින් නම් පල්ලේ හාට එනවා නැවතත් උඩට ලියනවා හරහට ලියනවා උඩින් නම් පල්ලේ හාට ඇවිල්ලා ලියනවා නැවතත් ලියලා බලමු හයන්න උඩින් නම් පල්ලේ හාට එනවා උඩට යනවා වම් අත පැත්තේ නම් දකුණු අත පැත්තට ලියනවා ඊට පස්සේ උඩින් නම් පල්ලේ හාට ඇවිල්ලා හා අපි හයන්නට උදාහරණ ඊළඟට බලමු හයන්නට උදාහරණ हा कियाने दत्वल्ट कियाने हा कियला हा कियाने दत्वल्ट कियाने हा कियला इलांगट हशी हशी कियला कियनवा ए जापाने कोटु वलिं खाने कोटु ए कोटु वल्ट कियाने हशी कियला दत्वल्ट कियाने हा कियला चॉपस्टिक वल्ट कियाने हशी कियला ए कोटु वलिं तमाय जापाने खाने एकट कियाने हशी जापाने कोरियाव चीने ताइवाने ये रटवल हेमेकम खाने खोटोली एकट किया हसी किया अभी इलांगा कुरे लियमु ही आन्न ही किया निकट एक स्टेप का ही तीन ने वामत पैते पटांगी ने लिया आगे आन्न तीन ने ही वामत पैत्तें पटांगी न एम लिया ज्ञान तीन ही 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 अन्न
නැවතත් කියලා බලමු. වම්මත පැත්තෙන් පටන්ගෙන. කියන්න. කියන්නට උදාහරණ හි හි කියලා ඒ හි කියන අකුරම වෙන්නේ ගින්දරට කියන්නේ හි කියලා. ගින්දරට කියන්නේ හි කියලා. හි හි කියන්නේ ගින්දර. ඊළඟට හිතෝ හිතෝ කියන්නේ මිනිස්සු කියන එක. මිනිස්සු කියන්නේ හිතෝ. හිතෝ කියන්නේ මිනිස්සු. හිතෝ කියන්නේ මිනිස්සු. අපි ඊළඟ අකුර බලමු. ඊළඟ අකුර පූ කියලා ඊළඟ අකුර වෙන්නේ F අකුර. පූ කියලා වෙන්නේ හූ කියන එක නෙවෙයි පූ කියන එක ජපන් භාෂාවේ තියෙන්නේ. ඒක අපි ලියන්න බලමු. ඊළඟට මුලින්ම ලියන්නේ උඩ කොටස. මුලින්ම ලියන්නේ මේ උඩ කොටස. දෙවෙනියට ලියන්නේ මේ මැද කොටස. දෙවෙනියට ලියන්නේ මැද කොටස. ඊට පස්සේ තුන්වෙනියට ලියන්නේ වම් අත පැත්තේ කොටස. හතරවෙනියට ලියන්නේ දකුණු අත පැත්තේ කොටස. පූ පූ කියලා ජපන් භාෂාවේ හූ කියන එක නැහැ. පූ කියන එකක් තියෙන්නේ. නැවතත් ලියනවා. පු ආපහු ලියනවා. Excuse me sir. ඔව්. මේ මෙහෙට විදුලි ගග වහිනවා. Okay. සර් රෙකෝඩ් එක දාන්න බැරිද සර්? ආ පුළුවන් මම රෙකෝඩ් එක දාන්න මෙහෙට. අද හරියට හරි. Okay. මම සර් මේ ෂුවර් නෑ එහෙම උනොත් ලොග් වෙන වෙස්ස නැති වුණොත්. ආ okay. හරි සර්. හරි okay. පු කියන එක අපි මුලින්ම ලියන්නේ උඩ කොටස. ඊළඟට දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. හතරවෙනි කොටස. ආයෙත් ලිව්වොතින් පළවෙනි කොටස. දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. හතරවෙනි කොටස. ෆු එෆ් යූ කියන අකුර තමයි. ෆු නෙවෙයි ෆු. පී යුත් නෙවෙයි එච් යුත් නෙවෙයි. එෆ් යූ කියන එක. ඒකට උදාහරණ ෆුකු. ෆුකු කියලා කියන්නේ ඇඳුම් කියන එක. ෆුකු කියලා කියන්නේ ඇඳුම් කියන එක. ඇඳුම් වලට කියන්නේ ෆුකු කියලා. ඊළඟට පියනට කියනවා පුතා. පුතා කියන්නේ පියන. පුතා. පුතා කියන්නේ පියන. ඊළඟට අපි ලියන අකුර හෙයන්න. හෙයන්නට එක ස්ටෙප් එකයි තියෙන්නේ.
කියන්න. කියන්න ආපහු ලිව්වොතින්. නැවතත් ලිව්වොතින් නැවත පාරක් ලිව්වොතින් කියන්න. කියන්නට උදාහරණ අපි කතා කරනවා. හේවා, හේවා කියන්නේ සාමය. සාමයට කියන්නේ හේවා. සාමයට කියන්නේ හේවා. හේවා කියලා සාමයට කියනවා. ඊළඟට උත්තර දෙනවට, පිළිතුරු දෙනවට කියනවා හෙන්ජි. හෙන්ජි කියන්නේ පිළිතුරු දෙනවා. පිළිතුරු කියන එකට තමයි අතරම හෙන්ජි කියන්නේ. හෙන්ජිව සුරු කියලා තමයි උත්තර දෙනවට කියන්නේ හෙන්ජි. හෙන්ජි කියන්නේ පිළිතුරු. හෙන්ජි. හේවා කියන්නේ සාමය. හෙන්ජි කියන්නේ පිළිතුරු කියන එක. පිළිතුරු දෙන එකේ පිළිතුරු කියන එකට තමයි හෙන්ජි කියලා කියන්නේ. ඊළඟට අපි හොයන්න ඉගෙන ගන්නවා. හොයන්න. හොයන්න හයන්නට ටිකක් සමානයි. හොයන්න පළවෙනි ස්ටෙප් එක. මේ උඩ කොටස තියෙන කතාව විතරයි වෙනස තියෙන්නේ හයන්නත් එක බැලුවාම. පළවෙනි ස්ටෙප් එක උඩින් දැන් පල්ලෙහාට එනවා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක උඩ එක. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක. ඊළඟට හතරවෙනි ස්ටෙප් එක. හොයන්න. හයන්නට ටිකක් සමානයි. හොයන්න. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. හතරවෙනි ස්ටෙප් එක. නැවතත් ලියනවා. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. නැවතත් ලියනවා. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. හොයන්න. නැවතත් ලියනවා. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. හොයන්න. හෝ. හොයන්නට උදාහරණ හෝකි. හෝකි කියන්නේ ඉදල කොස දෙකටම කියන්නේ හෝකි කියලා. හෝකි. හෝකි කියන්නේ ඉදල කොස කියන එකට හෝකි කියලා කියන්නේ. ඊළඟට හොතරු. හොතරු කියන්නේ කලාමැදිරියට. කලාමැදිරියට කියන්නේ හොතරු. හොතරු කියන්නේ කලාමැදිරියා. හෝකි කියන්නේ ඉදල කොස කියන එකට හෝකි කියලා කියන්නේ. ඊළඟට කලාමැදිරියට කියන්නේ හොතරු. හොතරු කියලා කියන්නේ. හොතාරු කියන්නේ කලාමැදිරියා.
හොතරු කියන්නේ කලා මැදිරියා හෝකි කියන්නේ ඉදල කොස්ස කියන එකට අද අපි හයි හාහි ෆු හෙ හෝ කියන අකුරු පහ ඉගෙන ගත්තා අපි දැනට අකුරු 30ක් ඉගෙනගෙන තියෙනවා තව ටිකයි තියෙන ඉගෙන ගන්න අපි ඒකත් ලබන සතියේ ඉගෙනගෙන ඊළඟ සතියෙන් ඇත්තටම හිරග මේ හිරගණ අකුරු ටික ඉවර වෙලා අපි ඒව භාවිතා කරලා පොත් එහෙම කියවන්න බලාපොරොත්තු වෙනවා